අයිබෝන් පෙට්ටෝ මොකද මේ කොටුවට ඇවිල්ලා අපි ආවිලා අලි වෙනුවෙන් කතා කරන්න ආවා අලි වෙනුවෙන් අඩක් නගන්නවා මොකද අලින්ද කතා කරන්න බෑ සහ අලි වෙනුවෙන් කිසිම හැකියමක් හැකියමක් නැති ජාතියක් නෙමේක ඒ හින්දා අපි මේ ජාතියෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මේ ජාතියේ මොකරි වටනකමක් තියලා ලංකාවේ පවතින ආණ්ඩුවට සහ පැවතිච්ච ආණ්ඩුවට වටනකමක් තිබෙන්නේ නැති සත්තු කොට්ටාශයක් වෙනුවෙන් අපි හඬක් නැගන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට මේ මෑවිල ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් හදා කරන්න බෑ ඉල්ලන්න බෑනේ ඔව් දැන් මෙහෙමයි දැන් ඔයා සහෝදරයා YouTuber කෙනෙක්නේ full time YouTuber කෙනෙක් ඔයාගේ අපි ආදරේ ඔයාගේ channel එක බලනවා මේ ලස්සනයි මේ දැන් මමත් YouTuber කෙනෙක් දැන් ඔයා යම් කිසි මුදලක් උපයනවනේ මේකෙන් ඒකෙන් මේ ලංකාවේ මේ වනාලි වෙනුවෙන් සහ මේ ලංකාවේ මේ ඒ වනාලි නිසා ඇත්තට මිනිස්සුත් පීඩා විඳිනවනේ ගොවියෝ ඒ වෙනුවෙන් මොකක් හරි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද අපි අර යුටිවර්ස්ලා ඊදා ඊටියන් පස්සේ ඩොලර් ගොඩාක් කරනවා කියලා කට්ටිය දන්නේ එහෙම ඉතින් එන එකෙන් අපි ඇත්තටම අපි මහලු රෙවඩු එකක් එන්නේ නැහැ අපි දන්නවා ඉතින් ඕක අපි පෙට්ටෝ කිව්වා පස්සේ හැම දුරතලා හැම සතෙක් වෙනුවෙන් කතා කරන කට්ටියක් වින්නින්ද අපි එන ගානෙන් අපි SL Hound කියලා අපේ පාරයන බල්ල වෙනුවෙන් අපි SL Hound කියලා නම් කරලා අපි ඒගොල්ල වෙනුවෙන් දේවල් කරනවා ඉතින් ඒකේ අලුත් ෆේවරක් විදියට මේ අලින් එක කියන්න පුළුවන් දැන් අපිට පුළුවන් නේ අර 74 සේවන සහ පින්නවල අලියන් අතාගාරයේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් සල්ලි තියෙන නම් ඕගොල්ලන්ටත් ඉතින් ඒ වගේ දෙයකට දායක වෙනවා නම් ඇත්තට මගේ බලාපොරොත්තුවක් තියෙනවා තාම මේකට සල්ලි නෑ ඉතින් ඒ කොහොම හරි කරලා උත්සාහ කරනවා මම හිතන්නේ ඒ වගේ දෙයක් කරන්න ඕනේ මොකද මේගොල්ලෝ අපි දකි අපේ අයියල දකි සමහරලාට අපේ ළමයි දකි ඊට පස්සේ ළමයින් නම් අනිවාර්යෙන් දකින්න වෙන්නේ නෑ මෙහෙම කියෝති දැන් ලෝකේ දැන් අපි දන්නවා මේ ලෝකේ දැන් චීනය ගත්තොත් ඒ රටට ආවේනික සත්තු අර පැන්ඩලා වගේ ඒගොල්ලෝ සංරක්ෂණය කරනවා දැන් රුවන්ඩාව ගත්තොත් ගොරිල්ලා වගේ ඒ වගේ විශාල දැන් ලංකාවේ පාලකයන්ට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැද්ද මල්ලී ඇත්තටම මොකද්ද මේ දැන් නිකන් අර මම හිතන්නේ පාලකයන්ට තේරුම් ගන්න පුළුවන් මොකද පාලකයන්ට තේරුම් ගන්න පුළුවන් නමුත් පාලකයෝ මේ සඳහා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැහැ සමහරවිට ඒගොල්ලෝ කැමති ඇති මේ ගම්බිම් ඔක්කොම මේ ජනාවාස වෙලා ඒගොල්ලොන්ගේ පැත්තෙන් බැලුවටින් ඒගොල්ලොන්ගේ මේ ඡන්ද ප්‍රතිශතිය වැඩි කරගන්න එක තමයි මම හිතන්න බලන්නේ මොකද ඒගොල්ලොන්ට ඕනේ සත්තු මේගොල්ලොන්ට ඕනේ මිනිස්සුන්ගේ ඡන්ද මිසක් සත්තු නෙමෙයිනේ සත්තු කියන ඡන්ද දාන්න බෑනේ සමහරවිට මේගොල්ලොන්ගේ වැඩ පිළිවෙලක් නැත්නම් ඒක හින්දා වෙන්න පුළුවන් මොකද මේගොල්ලෝ දැනුවත්කමක් හැදුවනේ සමහරවිට ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන් දේශපාලන අතකොළු වෙන්න පුළුවන් මේවා කියලා දැන් අපි හොඳම දාන්න අක්කර සන්නස් ලැබිලා හාමුදුරුවරුන්ට ගිහිල්ලා දැන් මේ වෙද්දි කැලෑ කපනවා සමහරවිට අලියැත්තු වැඩිපුරම ගහනේ ඉන්නේ ප්‍රදේශවල වුණා නමුත් අලියත් මේ වෙද්දි නැහනේ වැඩිපුර ඕනේ නැහැ නැදුම්ගමුව රජා මැරුණා නැදුම්ගමුව රජා සංරක්ෂණය කරා කිව්වා මමත් දැක්කේ නෑ තාම මං හිතන්නේ ඔයත් දැක්කේ නෑ දැක්කේ කවුරුත් දැකලා නෑ තාම නැතුත් ඔබට මොකක් වුණාද කියලා ෆොටෝස් වලින් නම් මං දැක්කා ඒ ඇත්තල දෙක වගේ දෙකක් වෙන්න පුළුවන් ඒ දෙක වෙන්න පුළුවන් තව තව කට්ටිය ගේවල් වල තියෙනවා ඉතින් ඒක ඒ විදිහට තමයි මෙරට කවදත් ওই විදිහට තමයි ගියේ මං හිතන්නේ ඒක වෙනස් කරන්න ඕනේ අපි චෝදනාවක් දෙනවා මේ පෙට්ටෝ යන්නේ මේ බූල් බල්ලන්ගේ පිටිපස්සෙන් විතරයි කියලා මොකද ඒකට කියන්නේ අපි බූල් බල්ලෝ විතරක් නෙමෙයි අපි ඕන බූලක් පස්සේ යනවා අලින්ගේ රැට්ටේ තියෙන බූලක් පස්සේ යනවා අපි එහෙම තමයි ඕනෙක් කෙනෙක් පස්සේ යන එක මේ අලින්ට ආදරේ අලින්ට විතර කලින් දවසේ විශේෂයක් නෙමෙයි අලි කියන්නේ අපේ රටේ තියෙන සංකේතයක් මං හිතන්නේ අපේ අයිකන් එකනේ ලංකාවේ මේ ආසියාවේ අලියා සහ ලංකාවේ අලියා කියන්නේ බතර අපේ සංකේතය ඉතින් අපි අයික රැකගත්තේ නැත්නම් ලංකාවේ සිංහ කොඩිය ටිබ්බට සිංහය හිටියට ඇත්තරම සිංහව මිට කලින් ලංකාවේ ඉඳලා තියෙනන්නේ දැන් මේ කාලේ අපි මේ දවස්වල අපි ගවේෂණාත්මක වැඩසටහන් කියනනාවක් කරනවා ඒ සම්බන්ධයෙන් සිංහය ඉඳලා තියෙනන්නේ ඉතින් ඒ වගේම ඉස්සරහට අලි හිටියා කියලා තමයි කියන්නේ මෙහෙම කියන දැන් ජනාධිපතිතුමාගේ ලකුණත් අලියානේ නැතානේ ජනාධිපතිතුමාගේ ලකුණ අලියා ඒ හින්දා මම හිතන්නේ ජනාධිපතිතුම මිටව වගකීම් වැඩ කරන්නම කඩුම තරමේ තමගේ පක්ෂයේ ලකුණ හරි මේ රටේ ඉන්නවා කියලා කියන්න ඕනේ ජාත්‍යන්තරයට කියලානේ අර වගේ කෑ ගහලා අඩිය හප්පලා හරි කියන්නේ ඒක වටිනවනේ